නැමිබියා කණ්ඩායම කියන්නේ පසුගිය කාලේ දක්ෂතා පෙන්නපු දකුණු අප්‍රිකා ක්‍රීඩකයන් ගණනාවක් සෙල්ලම් කරන කණ්ඩායමක්. ඒ නිසා ඔවුන් හමුවේ T20 තරගයක් පරාජයට පත්වීම එතරම් පුදුම වෙන දෙයක් නෙවෙයි. හැබැයි මේ පරාජය ටිකක් දරුණු වැඩි කියලා තමයි අපි දැක්කේ. තරගයේ ආරම්භයේ ඉඳන් අපි දැක්කේ ආසියානු කුසලානයේ සෙල්ලම් කළ විදිය, හිතේ තියාගෙන සෙල්ලම් කරන විදියක්. දසුන් ශානක කිව්වට දැන් මේ තරගාවලිය අමතක කරනවා කියලා, අපි කණ්ඩායම් වගේම දසුණු තාමත් එක්සත් අරාබි එමිල්වල සෙල්ලම් කරනවා කියලා හිතාගෙන සෙල්ලම් කරනවා වගේ තමයි අපි දැක්කේ. තරගාවලියට වැස්සෙනුත් බලපෑම් ඇතිවෙන්න පුළුවන් නිසා ලැබෙන හැම තරගයේම හොඳටම කරන එක තමයි හොඳම දේ. අපි කාණ්ඩේ දෙවෙනිය වෙලා ඉස්සරහට යන එක පේන විදියට හොඳ වුණත් දෙක වෙන්න සෙල්ලම් කරන එක එක වෙන්න සෙල්ලම් කරනවට වඩා අමාරුයි. ඕස්ට්‍රේලියාවේ T20 තරගවල මුලින් පන්දුවට පහර දීලා ජයග්‍රහණය කරන අවස්ථා 60%කටත් වඩා වැඩි අගයක තියෙද්දී දසුන් කලේ කාසිවාසී දිනලා පන්දු යවන්න තීරණය කරන එක. හැබැයි මේ තීරණය වරදින්න පුළුවන් කියලා ක්‍රිකට් ප්‍රවීණයන් ආරම්භයේම කිව්වා. අපි එක්සත් අරාබි එමිල්වල දිනන්නේ වැඩි අවස්ථා ගානක් හඹා ගිහින් නිසා ඒදී ඔළුව තියාගෙන දසුන් මුලින්ම පන්දු යවන්න හිතුවක් දන්නේ නැහැ. වනිදු මහීෂ හැරනම අනෙක් පන්දු යවන්නෝ ආසියානු කුසලාන තරගාවලියේ පන්දු යවපු විදියට පන්දු යවනවා තමයි අපි දැක්කේ. කෙටි පන්දු ඒ තරම් තර්ජනයක් එල්ල නොවන ඉලක්කයේ පතිත කරලා පහර වදිද්දී නැවත නැවත ඒ තැන්වල පන්දු යවන විදියක් තමයි අපි දැක්කේ. අනිත් එක ආසියානු කුසලාන තරගාවලියේ ලකුණු ලබා ගත්ත විදිය මේ තරගාවලියට ඒ විදියට යොදා ගන්න බෑ කියලා තමයි අපි පළවෙනි තරගයේම දැක්කේ. පිටියේ ඉස්සරහෙන් 6-4 පහර එල්ල කරන එක ලෙස නෑ කියලා අපේ අය පරාජයෙන් පස්සේ වටහා ගත්තොත් හොඳයි. මේ දේවල් එක්ක අපිට ඉතිරි වෙලා තියෙන තරග දෙක අරාබියෙන් එළියට ඇවිත් ඕස්ට්‍රේලියාවේ සෙල්ලම් කරනවා කියලා ඔළුවේ තියාගෙන සෙල්ලම් කළොත් අපිට ඉස්සරහ වටේට යන්න පුළුවන් වෙයි. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමුවන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.